සමග ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් දඹුල්ල නගරයේදී රැලියක් සංවිධානය කර තිබුණා. අදාළ රැලිය පැවති ස්ථානයේ අවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසින් ඡායාරූප ප්‍රදර්ශනය කර තිබූ අතර රැස්වීමට එක්ව සිටි ආධාරකරුවන් වෙත හිස් වැසුම්ද ලබා දී තිබුණා. රැස්වීම ආරම්භ වී ටික වේලාවකට පසු ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාද වේදිකාවේ සිටින අයුරු දක්නට ලැබුණා. පසුව රැස්වීමට එක්වීම සඳහා පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජයරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත වේදිකාවේ සිටීම හේතුවෙන් වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කරමින් ඒ අසල සිටින අයුරු දක්නට ලැබුණා. අනතුරුව ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව ගොස් ඇති අතර රෝහිණී මහත්මිය වේදිකාවට නැග රැලිය අමතමින් මෙලෙස අදහස් පළ කළා. මම දැක්කා එදා UNP කාර්යයන්ට එලව එලව ගහපු ගෙවල් ගිනි තියපු අර කිරල ගොල්ලේදී මිනි මරපු අය අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කටවුට් ගහගෙන ඉන්නවා. මට හිතාගන්න බැරි වුණා මේකට හිනා වෙන්න ඕනේද අඬන්න ඕනේද කියලා. මේ මට අනේ අපොයි කියවෙනව ඇරනකොට වෙන කියන්න දෙයක් තියෙනවද? අද ජනක ප්‍රමිත රෝහණ ඉස්සරහට දාගෙන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කරන මැතිවරණ ව්‍යාපාරයට අනේ අපොයි කියන වෑරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙනකොට පරාජය පිළි අරගෙන ඉවරයි. ඒක තමයි අර ගාල්ලේ තියෙනවා පළාත් පාලන මැතිවරණය කොහෙද තියෙන්නේ? එල්පිටියේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නොමිනේෂන් එක දීලත් නැහැ. ඒකෙන්ම පැහැදිලි පළාත් පාලන ආයතනයක්වත් දිනා ගන්න බැරි අය අද එක්සත් ජාතික පක්ෂයේ මහා පක්ෂයේ විනාශ කරලා ලකුණත් නැති කරලා අද ස්වාධීන අපේක්ෂකයෙක් වෙලා ඇවිත් ඉන්නේ. එතුමා මේ වෙනකොට පිළි අරගෙන ඉවරයි තමන්ගේ පරාජය. මිත්‍රවරුනි, අද රැස්වීමට එද්දී වයසක මාමා කෙනෙක් කිව්වා මං අර වේදිකාවට නගින්න නැතු අතන ඉන්නකොට මගෙත් එක්ක කිව්වා මන්ත්‍රීතුමිය අද සැප්තැම්බර් 16 2006 ඔක්තෝබර් 16 නාවික හමුදාව ඉලක්ක කරගෙන දිගම්පතෙහි බෝම්බ ප්‍රහාරයක් වුණා. නාවික හමුදාවේ 126ක් මැරුණා, 300කට තුවාල වුණා. මේ ලබන මාසේ 16 වෙනිදාට අවුරුදු 18යි. ඒ බෝම්බ කාරයා හංගගෙන හිටියේ මේ දඹුල්ලේ ගෙදරක කියලා මේ හිටපු මාමා කෙනෙක් මට කිව්වා. මේ එතන රැස්වීමට එද්දී සමහර විට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දන්නව ඇති කොහෙද ඒ හංගගෙන හිටියේ කියලා. දැන් ඊයේ නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වා රට ජාතිය ගැන ලොකු කතාවක් කරා. මම නාමල් රාජපක්ෂ මහත්තයාට කියනවා පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එහෙම නැත්නම් බාප්පගෙන් අහලා ඒ බිගම් පතහේ බෝම්බ තිබ්බ බෝම්බ කරු හංගගෙන හිටියේ කොයි ගෙදරද කියලා ඊළඟ රැස්වීමේදී කියන්නයි කියලා මං නාමල් රාජපක්ෂ මහත්තයාට අභියෝග කරනවා. ඒ විතරකුත් නෙවෙයි, මහින්ද රාජපක්ෂ මහත්තයාට මොනවා වුණත් පුංචි ගෞරවයක් තියෙනවා තාම ගංවල මිනිස්සුන්ගේ යුද්ධය අවසන් කරා කියලා. හැබැයි එතුමා ඊළඟ වේදිකාවේ කියනවා නම් හොඳයි, එදා ගෝඨාභය මේ ප්‍රභාකරන්ව වේලුපිල්ලේ ප්‍රභාකරන්ව හමුදාව විසින් අල්ලගන්නකොට දුරකථන ඇමතුම් වගේ දුන්නලු දේශපාලනඥයන්ට. මේවා මේ සමාජයේ කියන ඒවා. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා පුළුවන් නම් කියන්න ඊළඟ වේදිකාවේ ඒ දේශපාලනඥයන්ගේ නන්තික ප්‍රසිද්ධ කරන්න කියලා. මම අද
කරනවා. ඒකල්ල මොකද්ද කරේ? ඒකල්ල මොකද්ද කරේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ. නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ. පවුලේ නෑකමට ආරක්ෂක ඇමතිකම මේ ප්‍රමිතට දීමෙන් අද සජිත් ප්‍රේමදාස මැතිතුමාට තැපැල් ඡන්ද ටික බුරුතු පිටින් ආරක්ෂක අංශවලත් පොලිසියෙත් වැටුණයි කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනි. අද UNP එක කොළඹ ගෙවල් දෙකටයි කාමර දෙකටයි සීමා වෙන තැනට UNP එක අද පිරිහිලා ගියා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරොත් මම දැක්ක ඊයේ පෙරේද සිරසට ආව අනුර කුමාර දිසානායක. එතකොට ඒ නිවේදකයා කියනවා ඔබතුමාව අද ලක්ෂ ගාණක් බලනවා කියලා. ඔව්, ත්‍රස්තවාදියෝ පෙන්නකොට තොගපිටින් බලනවා තමයි. මේ රට විනාශ කරපු ත්‍රස්තවාදීන්ට LTTE එකටත් එහා ගියපු ත්‍රස්තවාදයක් තිබුණා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය කියන එක මම මේ වෙලේ මතක් කරන්න ඕනි. අපි දැක්ක අපිට 88 89 අමතක කරන්න කියනවනේ. අපි 88 89 අමතක කරමු. 94 පස්සේ සිද්ධ වෙච්ච දේවලුත් අමතක කරමු. දැන් මේ ගිය සතියේ වෙච්ච ටික මතක් කරන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අන්තරේ දරුවෝ ටික රැස්වීමක් තියෙනකොට ඒක ඉවසන්න බැරි වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ මොනාද කරේ? දරුවෝ ටික ගිහිල්ලා මැරයෝ ටික ගිහිල්ලා අර අන්තරේ දරුවන්ට ප්‍රහාර එල්ල කරලා ඔලු ටික බලලා දැම්මා. විශ්වවිද්‍යාලේ වහලා දැම්මා. විශ්වවිද්‍යාල වහගන්න එක ඡන්ද කාලෙකදී ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම කරන දෙයක්. මොකද ඒගොල්ලන්ට පෝස්ටර් රලවන්න, ඒගොල්ලන්ට කැන්වසින් යන්න, පාසල් දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නැතුව එයාලගේ ව්‍යාපාරය කරන්න බැරි නිසා. එනිසා මම කියනවා ත්‍රස්තපාදියේ පෙන්වුවාම අනිවාර්යයෙන්ම ලක්ෂ ගණන් මිනිස්සු බලනවා තමයි. මාතලේම 420ක් මැරුවා 88 89. කො මෙතන ඉන්නවද? ඒ මැරුම් කාපු පවුල් වල ඉන්නවද? ඔව්, මම දන්නවා. දැන් ලග්ගල ගත්තොත් ලග්ගේ පුංචිරාල මාමා ඉන්නවද මෙතන? පවුලේ 6 දෙනෙක් මැරුවා. පවුලේ 6 දෙනෙක් මැරුවා. ඕන්නම් නම් කියන්න පුළුවන්. මෙන්න මෙහෙමයි එදා මීෂණේ පැදුරුවේ. ඒ වගේම තමයි මේ මාතලේට නායකත්වයේ දුන්නේ ඒ ඝාතනයට මුනිදාස කියන කෙනා. ඒ විතරක් නෙවෙයි, එයා දඹුල්ලේදී මුනි කියලා හැඳින්නුවේ. මෙහෙමයි එයාලගේ ත්‍රස්තවාදය. දැන් ඊයේ මගේ අඹංගඟ කෝරළේ පෝස්ටර් අලවන්න ත්‍රිවිල් එක ඉල්ලලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණෙන් ඇවිල්ලා. එතකොට ත්‍රිවිලර් එක දුන්නේ නැති වෙනකොට ඒ කාන්තාවට දත් කැඩෙන්න ගහලා තියෙනවා. මෙන්න ඒගොල්ලන්ගේ ගමට අධිකරණයේ ගේන එක. ඒ මැරයෝ ටික, ඒ ත්‍රස්තවාදියෝ ටික අද මේ වෙලාවේ ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, මැතිවරණ මෙහෙයවනවා. ඒ වගේම කියන්න ඕනේ අද ජනතා විමුක්ති පෙරමුණ බලයට ගේන්න එදා ගෝඨාභය රාජපක්ෂගේ වියත්මගේ ආචාර්ය මහාචාර්ය සෙට් එකක් ඉන්නවා ඉස්සරහ. ඒගොල්ලෝ ඉස්සරහ තියාගෙනම කියනවා මේ රටේ අධ්‍යාපනයේට නායකයෝ මුකුත් කරේ නැහැලු. අනුර කුමාර දිසානායක උපාධියක් ගත්තේ නිදහස් අධ්‍යාපනයේට පින් සිද්ධ වෙන්නලු. එනිසා මම කියනවා මේ ආචාර්ය මහාචාර්යවරුන්ට ජනතා විමුක්ති පෙරමුණේ වාඩි වෙලා ඉන්න හොඳට මතක තියාගන්න 22 වෙනිදා මේ රටේ කරුමෙටවත් අනුර කුමාර දිසානායක ජනාධිපති වුණොත් බලය ගන්නේ අර ත්‍රස්ත කාඩර්වරු. ඉස්සරෝම කටවහන්නේත් මේ ආචාර්ය මහාචාර්යවරු ඇතුළු ඉගෙන ගත්ත කණ්ඩායමගේ. අපි දන්නවා අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායකට ලොවෙත් ජනාධිපති වෙන්න බෑ. පුළුවන්ද වෙන්න? කවදාවත් වෙන්න බෑ. අනුර, ඔයා 22 පාර්ලිමේන්තුව විසුරනවලු. හොඳට මතක තියාගන්න, ඔයාට 22 වෙනිදාට සිද්ධ වෙන්නේ ඔයාගේ පක්ෂයේ නායකත්වය විමල් රත්නායකට දීලා ගෙදර යන්නයි කියන එක මම මේ වෙලේ කියන්න ඕනි. ඒ වගේම අපේ නායකතුමා
ඊයේ කිව්වා බා පර්මිට් කාර්යයන්ද කප්පම් කාර්යයන්ද එතනෝල් කාර්යයන්ද කුඩු කාර්යයන්ද අපේ වේදිකාවේ ඉඩ නැහැ කියලා. අපේ වේදිකාවේ ඉඩ තියෙනවද? අපේ වේදිකාවේ ඒගොල්ලොන්ට ඉඩ නැහැ. ගරු නායකතුමනි, ඔබතුමාට හොඳ කණ්ඩායමක් ඉන්නවා. දොවප කිරිකලයක් වගේ එක හරක් පැටියෙක්වත් ලං කරගෙන ඒකට ගොම බින්දුවක් දාගන්න එපයි කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. අපිට සජිත් මහත්තයා දිනවා ගන්න ඕනේ ඇයි? රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝර්ට් එක ගන්නද? එහෙම නැත්නම් බා පර්මිට් එක ගන්නද? එහෙමත් නැත්නම් එතනවල් පර්මිට් එක රැක ගන්නද? නැහැ. අපේ රටේ දරුවොන්ට මන්ද පෝෂණය තියෙනවා. මේ රටේ කාන්තාවන්ගේ විරකියාව තියෙනවා. මේ රටේ අධ්‍යාපනයේ කඩාවැටලා තියෙනවා. මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න තියෙනවා. ඒ නිසා අපිට ඕන කරන්නේ ඔබතුමාව ජයග්‍රහණය කරවන්න මෙන්න මේ රට දිනවා ගන්නයි. ඒ නිසා මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 22 වෙනිදා උදේ ඡන්දපලට යන්න, ඡන්ද පත්‍රිකාව ගන්න, උඩ ඉඳන් පල්ලෙහාට බලන්න. 21ට තියෙනවා, 21 වෙනියට තියෙනවා සජිත් ප්‍රේමදාස දුරකතනය ගහන්න ඕගලගේ කතිරය 22 වෙනිදාට එළිය වැටෙන්නේ. මේ රට සජිත් ප්‍රේමදාස යුගය ආරම්භ කරමින් කියන එක මතක් කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සමගි ජන බලවේගයට, මේ මාතලේ ජනතාවට ජය වේවා.